සුබදසක් හැමෝටම. අපි අද මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ වගේ පරණ LED සීලින් ලයිට් එකකට කොහොමද අපි මේ වගේ එකක් කැඩුනම කොහොමද අපි ඒක නැවතත් භාවිතයට ගන්න විදියට නිර්මාණය කරගන්නේ කියලා. එහෙනම් තාමත් චැනල් එකට අලුත් කෙනෙක් නම් පාත් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒකත් එක්ක තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා ඕල් කියන නොටිෆිකේෂන් එක දාගත්තොත් ඔයාලට හැමදාම දාන මේ වගේ වීඩියෝස් ළඟටම ගෙන්න ගැනීම හැකියාවකුත් තියෙනවා. එමනම් අපි බලමු කොහොමද මේ වගේ සීලින් ලයිට් එකකට නැවත අපි ඒක රීස්ටෝර් කරන්නේ වෙනත් ක්‍රමයකින් කොහොමද මේකට අපි භාවිතයට ගන්න පුළුවන් විදියට නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් මේ වගේ වල්ඩයක් කරගෙන අපි ඉස්සල්ලාම් පුළුවන් අපි මේකට මේකේ පිටිපස ගලව ගන්න ඕනේ. ඒතොර ගලව ගද්දී මේකේ යන තව දෙකක් තියෙන දෙකත් ගලවගෙන අපි බලමු මොනවද මේකේ අපිට නැවතත් නිර්මාණය කරනකොට කරන්න පුළුවන් කියන එක. එතකොට මේකේ දිවසේ කවර එක ගලව ගන්න පුළුවන් මේ වගේ වගේ ගලව ගත්තම ගලවගෙන එතන එකත් එක්කම මෙහෙම ගලව ගන්න ඕන. ගලව ගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේකේ මූලික කාරණා තුනක් තියෙනවා. එකක් තමයි මේ LED strip එක, ඊළඟට ඊට අමතරව මේකේ වීදුරුවක් තියෙනවා. එකත් එක්කම මෙහෙම අපිට ගලවලා ගන්න පුළුවන්. ඉතින් බොහෝ විට එන්නේ මේකේ SMD LED, මේ SMD LED strips වල වෙන ඩැමේජ්, එහෙම නැත්නම් මේකේ SMD LED පිච්චුනාම තමයි මේක වැඩ කරන්නේ නැත්තේ. ඉතින් අපිට මේකෙදී මේකත් එක්කෙන මේක ඇඩැප්ටර් එකත් එහෙම නැත්නම් පවර් සප්ලයි යුනිට් එකත් බොහෝ විට ඩැමේජ් වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක හොලන්න පුළුවන් මේක අයින් කරලා මේකට අපි අලුත් LED strip එකක් කොහොමද යොදාගන්නේ කියන එක තමයි අපි මේ strip එක වෙනුවට වෙනම LED set එකක් කොහොමද යොදාගෙන අපි මේක නැවතත් ප්‍රතිනිර්මාණය කරන්න කියන එක අපි අද බලමු මේ වීඩියෝ එකේදී. ඉතින් මේක අපිට මේ අවස්ථාවේදී චෙක් කරලා බලුවත් ඔයගොල්ලන්ට මම LED මීට කලින් වීඩියෝ එක කියලා දීලා තිනවා මේ වගේ LED චෙක් කරන ගැජට් එකක් හදාගන්න හැටි. ඒකත් බැලුවේ නැත්නම් මම දැන් කාඩ් එකක් දාන්නම් වීඩියෝ එකේ, එතකොට ඒකෙන් බලන්න පුළුවන්. එතකොට දැන් මේක අපි මෙතනදී පාවිච්චි කරන්නේ නැහැ, ඒක අපි අයින් කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේකට මෙන්න මේ වගේ රවුම් LED මේවා තියෙන රවුම් බල්බ් වලට ගන්න LED වල LED තියෙන SMD LED එකත් එක්ක තියෙන කැපැසිටිව් පවර් සප්ලයි එකත් මේකත් එක්කම ඉන්ක්ලූඩ් වෙන මේ වගේ කොටසක් මිලදී ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට වෙළඳ පොලේ මේවා පහසු මිලට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ වගේ එකක් අපිට පුළුවන් මේකට පහසුවෙන් ඉන්ස්ටෝල් කරන්න. ඒ වගේම ඉන්ස්ටෝල් කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේ දෙක අයින් කරලා කැපැසිටර්ස් දෙක අයින් කරලා මේකට දාලා කලින් තිබ්බ වගේම බල්බ් එක නිර්මාණය කරගන්න. ඉතින් දැන් මුලින්ම අපි කරන්න ඕන දැන් මේකේ තියෙන මේ කැපැසිටර්ස් දෙක, කියන්නේ මේ ඉලෙක්ට්‍රෝලයිටික් කැපැසිටර් එක සහ නන් පෝලර් කැපැසිටර්ස් දෙක තියෙනකොට මේකේ අපිට නැවතත් මේක යන දාලා මේක අපිට ප්‍රතිනිර්මාණය කරගන්න අමාරුයි. ඉතින් අපිට පුළුවන් මේ දෙක මෙතනින් ඩීසෝල්ඩර් කරලා මෙතනින් සහ මේ දෙකෙන් ඩීසෝල්ඩර් කරලා අපිට මේක වෙනම එළියට සප්ලයි වයර්ස් අතරකින් අරගෙන අපිට පුළුවන් මේක එළියෙන් අපිට හයි කරන්න. ඉතින් කොහොමද කියලා බලමු. මම දැන් ඩීසෝල්ඩර් කරගෙන අපි ඒක බලමු. හරි, මම දැන් ඩීසෝල්ඩර් කරගත්තා මේකේ තියෙන නන් පෝලර් කැපැසිටර් එක සහ නන් පෝලර් කැපැසිටර් එක ඒකේ අපි වැලියු එක බැලුවොත්, මොකද මම මීට කලින් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරලා තියෙනවා කොහොමද මේ කැපැසිටර් පවර් සප්ලයි සම්බන්ධව එකක් කොහොමද ඩිසයින් කරගන්නේ එකත් එක්ක බලමු අපි. දැන් මේක වැලියු එක පේනවා ඔයගොල්ලන්ට 125J 400 වෝල්ට් නන් පෝලර් කැපැසිටර් එකක් තියෙන මේකේ. මේකයි මේකේ තියෙන ඉලෙක්ට්‍රෝලයිටික් කැපැසිටර් එකත් මම මේවා කරගත් මේක ඩිසෝල්ඩර් කරගත් 10 මයික්‍රෝ ෆැරඩ් 250 වෝල්ට්. ඊට පස්සේ ඔයගොල්ලෝ මට තියෙන්නේ දැන් මේකෙන් ඩිසෝල්ඩර් කරගෙන මේකේ තියෙන විදිහටම ඔගලන්ට මේකේ ධන ඍණ මාරු කරන්නේ නැතුව මේකේ C2 කැපැසිටර් එක ඉලෙක්ට්‍රෝලයිටික්, C1 කියන්නේ අපේ නන් පෝලර් කැපැසිටර් එක. ඉතින් මේ දෙකට
වය එක්ස්ටෙන්ෂන් දෙකක් අපි එලියට ගමු. මේ දෙකම තමයි අපි කොහොමත් AC කනෙක්ෂන් එක දෙන්න පාවිච්චි කරන්න. අපි දැන් ඒකත් සෝල්ඩර් කරගෙන බලමු. හරි, දැන් මම ඔයගොල්ලන්ට පේනවා කැපැසිටර්ස් දෙක වෙනම එක්ස්ටෙන්ඩ් කරලා සෝල්ඩර් කරගත්තා. දැන් මේකත් ඉලෙක්ට්‍රෝලයිටික් කැපැසිටර් එකයි නන් පෝල කැපැසිටර් එකයි. ඔයගොල්ලන්ට මේ මෙතන විශේෂම කාරණේ තමයි මේකේ ඉලෙක්ට්‍රෝලයිටික් කැපැසිටර් එකට තියෙනවා ධන ඍණ ભેදයක්. ඉතින් මේ දෙක ධන ඍණ හරියට ඒ වගේ එක්ස්ටෙන්ඩ් කරලා සෝල්ඩර් කරගන්න ඕනේ. ඊට අමතරව අපේ සප්ලයි වයර් දෙකත් මම එහෙමම සෝල්ඩර් කරා. ඊළඟට අපිට තියෙන්නේ මේක මෙහෙම හරියට අපේ මේ ප්ලේට් එකේ මැදට තියලා අපි ඊළඟට අපි බලමු කොහොමද මේකට වයර් ටික දාගෙන. හරි, දැන් මම ඔයගොල්ලන්ට පේනවා දැන් කැපැසිටර්ස් දෙක වෙනම ෆික්ස් කරගෙන ඊට පස්සේ අපෝසරයක් අපේ LED අපේ අලුතෙන් දාපු ලෑම්ප් එකත් ඇතුළට හයි කරගෙන LED SMD එකත් එක්ක printed board එක ඇතුළේ හයි කරගෙන මේ capacitors දෙක එළියෙන් fix කරත් ඔයගොල්ලන්ට පුළුවන් මේකට පොඩ්ඩක් එකිනෙක ගෑවෙන්න නැති වෙන්න, මේ short වෙන්න නැති වෙන්න මේ දෙක එකට තියලා මේ වගේ double tape එකකින් මේ දෙක රඳව ගන්න. එතකොට ඔයගොල්ලන්ට ආය කිසිම කැටලුවක් නැහැ. ඒ වගේම මේක ඔයගොල්ලන්ට පුළුවන් cello tape එකකින් හරි ආවරණය කරගන්න. එතකොට කොතනකින් හරි විදුලිය ෂෝට් වීමක් සිද්ධ වුණොත් ඒ දෙත් මගහරවා ගන්න පුළුවන්. අපි හරි ඊළඟට බලමු අපි ඒකත් අලවගෙන කොහොමද අපි මේ අපේ නිර්මාණය සාර්ථකද කියලා අපි ඊට පස්සේ පුළුවන් මේකට සප්ලයි දීලා බලන්න එළිය කොහොමද කියලා. හරි, මං කැපැසිටර්ස් දෙක මෙහෙම සෙලෝ ටේප් එකකින් අලවගත්ත. ඔයගොල්ලන්ට පුළුවන් මේකට වෙන එමත් ආරක්ෂිත ක්‍රමවේදයක් පොඩි බොක්ස් එකක් අදලා මේකේ සප්ලයි එක වගේ ඒකට ගන්න ඒ බොක්ස් එකුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඊළඟට මේකට සප්ලයි දීලා. හරි, දැන් අපි බලමු කොහොමද මේකේ එළිය කියලා. මම මේකේ ෆ්ලෑෂ් එක ඕෆ් කරලා ලයිට් එක දාලා පෙන්නන්න. රයිට්, තවත් හොඳින් දැල්වෙන ඔබලන්ට පේනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. අරකේ අපි මේක ඇතුලේ දාපු LED එකට ඒකේ එළිය වගේම මේ එළිය කිසිම වෙනසක් නැහැ. මේ වගේ සීලිං ලෑම්ප් එක ඔයගොල්ලෝ මේ වගේ අපිට නෝමල් තියෙන බල්බ් එක LED එකක SMD LED ස්ට්‍රිප් එකක් එක්ක ඒක රීප්ලේස් කරලා ඔයගොල්ලන්ට මේ වගේ සීලිං ලෑම්ප් ඉවත දාන්න නැතුව නැවත පාවිච්චි කරන්න පුළුවන්. එහෙමනම් අද ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා විශ්වාස කරනවා. එහෙමනම් channel එකට අලුත් කෙනෙක් නම් පාදයෙන් subscribe button එක press කරලා subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් වෙන අයටත් බලන්න share කරන්න. ඔයගොල්ලන්ට ඇතිවිච්ච ගැටලු මොනවද තියෙනවා නම් පහත comment section එකේ comment කරන්න. තවත් මේ වගේ වීඩියෝ ඉස්සරහට electronic classroom එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්.